උසස් පෙළ රසායන විද්‍යාව සම්පූර්ණ සිද්ධාන්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල වීඩියෝ, ඒ වගේම වර්ණ රූප සටහන්, පහුගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න, ඒ වගේ විවරණ වීඩියෝ විතරත් හරගස්සපු අංග සම්පූර්ණ Android mobile application එක දැන් ඔයගොල්ලෝ Google Play Store එකෙන් download කරගන්න පුළුවන්. link එක වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. මම හිතන ඔයගොල්ලන්ට ගොඩක් වටින app එකක් වෙයි කියලා. පුළුවන් අය download කරගන්න. දෙවනි ගානේ මෙන්න මේ වී කොටස කරමු. හරි. ඔයගොල්ලන්ට මේ ගාන මෙතනින් නවත්තලා දැන් ඔයගොල්ලෝ සමහර ගොඩක් කටේ බලන්නේ නැහැ නේ මේ වෙන ලයිව්. ඔයගොල්ලෝ බලන වෙලාවට පොඩ්ඩක් මේක පෝස් කරලා මෙන්න මේ ගාන තනියෙන් හදන්න බලන්න. හදලා බැරි නම් ආයෙම වීඩියෝ එක ප්ලේ කරන්න. එහෙනම් අපි වැඩට බහිමු. ඔගොල්ලන්ට මම ගානත් මෙහෙම පේන විදිහට මේක හරි ගස්සන්න. හරි, ඔන්න ඔය කෑල තමයි අපි අද කරන්න යන්නේ. මුලින් බලන්න මොකද්ද කියන්නේ කියලා ගානේ. පරිමාව අණුව වායු මිශ්‍රණයක N2 වායුව 75%ක් සහ O2 වායුව 25%ක් තිබේ. මේ වායු මිශ්‍රණයේ පීඩනය එක වැඩි කිරීම 10^5 වන අතර උෂ්ණත්වයේ කෙලින අංශක 300ක් වේ. පරිපූර්ණ හැසිරීම උපකල්පනය කරමින් පහත සඳහන් දෑ ගණනය කරන්න. හරි. එක, වායු මිශ්‍රණයේ O2 වල අංශක පීඩනය. දෙක, මේ වායු මිශ්‍රණයට අදාළ වන සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊට පස්සේ වායු මිශ්‍රණයේ ඝනත්වය. ඔන්න ඔය ටික තමයි හොයන්න තියෙන්නේ. අපි එදා ගියේ සතියේ කීසත් වෙන සෙනසුරාදා ගියේ සතිය තමයි සෙනසුරාදා කියන්නේ කරපු ගණන්. හරිද? 2 b හරි, මේ භාජනයේ පරිමාව අණුව N2 ඉන්නවලු 75%ක්, O2 ඉන්නවලු 25%ක්. වායු මිශ්‍රණයේ පීඩනය දිලා තියෙනවා එක වැඩි කිරීම 10^5 කියලා. වායු මිශ්‍රණයේ පීඩනය දිලා තියෙනවා එක වැඩි කිරීම 10^5 කියලා. උෂ්ණත්වයේ කෙලින අංශක 300 කියලා දීලා තියෙනවා. පළවෙනි එක වායු මිශ්‍රණයේ O2 හි ආංශික පීඩනය. හරි. දැන් බලමු. දැන් බලන්න මෙතන අපි දන්නවා මේ වායු වලට අදාළව පීඩන භාගය, පරිමාව භාගය, අණු භාගය, මවුල භාගය මෙන්න මේවා සමානයි කියලා නේද? හරි, මම මුලින් මේක ලියන්නම්. පරිපූර්ණ වායුවල පරිමා භාග පීඩන භාගය මවුල භාගය
අනුභාගය. දැන් බලන්න මේ N2 වල පරිමාභාගය 75යි නේ. ඒ කියන්නේ 100න් 75යි. O2 වල පරිමාභාගය 100න් 25යි. හරිද? හරි ඕකම සමාන නේද? එහෙනම් මෙයාගේ මවුල භාගයට. හරි? එහෙනම් එම නිසා මෙතන අහන්නේ අපේ පළවෙනි ප්‍රශ්නය O2හි ආංශික පීඩනය. එම නිසා O2හි මවුල භාගය සමානයි කීයද? 25යි 100ට. ඒ කියන්නේ 4න් 1යි. ඔය තමා XO2 4න් 1යි. නැත්තම් 0.25යි. හරිද? හරි. දැන් එහෙනම් අපි දන්නවා මවුල භාගයත් දැනගෙන පද්ධතියේ පීඩනයක් දැනගත්තට පස්සේ නැත්නම් මුළු පීඩනයක් දැනගත්තට පස්සේ කොහොමද මෙයාගේ ආංශික පීඩනය හොයන්නේ කියලා අපි දැන් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් O2හි ආංශික පීඩනය මොකද වෙන්නේ? O2 ආංශික පීඩනය සමානයි PO2 XO2. O2 වල මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනයට PT. මවුල භාගය දැන් අපි හොයාගත්ත 0.25 කියලා මුළු පීඩනය අපිට දීලා තියෙනවා මතකද? මුළු පීඩනය කීයද? 1 වැඩි කිරීම 10.5 කියලා දීලා තියෙනවා. හරි? එහෙනම් එතකොට බොහොම ලේසියෙන්ම එනවා PO2 O2 වල ආංශික පීඩනය දෙකයි දශම පහ වැඩි කිරීම 10.4ක් වර්ග මීටරයට නිව්ටන් කියලා. ඊට පස්සේ මේ වායු මිශ්‍රණයට අදාළ වන සාපේක්ෂ අණුක ස්කන්ධය බලන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්නෙ මෙතන? දැන් අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක් ගැන. වායු මිශ්‍රණයක් හරි මොකක් හරි මිශ්‍රණයක් තියෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා එයාගේ සුලභතා වැඩි කරනවා මවුලක ස්කන්ධ වලින්. ඒ කරලා ඒවා එකතු කරලා 100ෙන් බෙදනවා. හරි. සුලභතා කියලා කියන්නේ ප්‍රතිශත පවතින. දැන් අපි දන්නවා මේ වායු මිශ්‍රණයේ 125ක් ඉන්නේ O2, 175ක් ඉන්නේ N2. එහෙනම් මම මුලින්ම N2 වලින් ගන්නම්. N2 වල අණුක ස්කන්ධය කීයද? N වල 14යි, N2 වල 28යි. එහෙනම් N2 වල M කියලා කියන්නේ 28 නේ. එයාගේ සුලභතාවය 75යි. එහෙනම් 75 වැඩි කරන්ඩ මවුලක ස්කන්ධයෙන් කීයද? අණුක ස්කන්ධයෙන් 28ෙන්. ඒ කරලා එකතු කරනවා O2 වල සුලභතාවය ප්‍රතිශතය 25යි. 100ට 25 වෙනස 100කට අදාළව ගන්න නිසා කෙලින්ම 25 කියලා දානවා. එයාගේ මවුලක ස්කන්ධය අණුක ස්කන්ධය කීයද? O වල 16යි නම් O2 වල 32යි. හරි. ඒ කරලා බෙදන්න 100ෙන්. මම මේ කැල් එකත් මේකටම දෙන්න හැදුවා. මේ කැල් එකේ උනට ගන්නෑ. ගන්නෑ කියලා කියන්නේ මේ කැල් එක ගන්නව පෙන්වන්නේ නැහැ.
නිකන් හිස්තැන්ට මැද කළුපාට හිස්තැනක් පෙන්වන්නේ. ඉඳ වැඩක් නැහැ උගුල්ට පෙන්වලයි. හරි. හරි දැන් අපි මේ 75ම වැඩි කරනවා 25. 75 වැඩි කරනවා 25. 25ද නැහැ 28. 28. මට 2100ක් එනවා උත්තරේට එතෙන්ට. ඒකට එකතු කරනවා මම දැන්. විසි පහ වැඩි කරලා 32 800යි. දැන් ඔය දෙක එකතු කරලා බෙදන්න 100ෙන්. 2100 800ෙන් වැඩි කරොත් කීයද? එකතු කරොත් කීයද 2100ට? 2900යි. මේක 100ෙන් බෙදුවට පස්සේ එනවා 29ක් කියලා. ඕක තමා වායු මිශ්‍රණයට අදාළ වන සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් එහෙනම් වායු මිශ්‍රණයේ ඝනත්වය බලමු. ඝනත්වය කොහොමද ගන්න කියලා. PV සමානයි nRT වලින් අපි වැඩේ පටන් ගමු. ඝනත්වය කියලා කියන්නේ මොකද? ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිද? දැන් මෙතන ස්කන්ධයක් තියෙනවද නැහැ නේද? කොහොමද අපි ස්කන්ධය මේකට සම්බන්ධ කරගන්නේ? අපි දන්නවා මවුල ගාන කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම මවුලක ස්කන්ධය. මේක මං ආදේශ කරගන්නවා මේ n වෙනුවට. එහෙනම් PV සමානයි m බෙදීම කැපිටල් M RT. m කියලා කියන්නේ ස්කන්ධය, කැපිටල් M කියලා කියන්නේ මවුලක ස්කන්ධය. දැන් මම V එහා පැත්තට දාගන්නවා. m චුට්ටක් අනිත් පැත්තට අරන් ගිහිල්ලා කැපිටල් N. හරි නේද? ආදේශ කරන්න. P සමානයි D R T බෙදීම M. එහෙම නැත්නම් D සමානයි P M R T. හරි දැන් හොයමු. T සමානයි P M R T. P M බෙදීම R T. හරි පීඩනය කීයද? වායු මිශ්‍රණයට අදාළ දැන් ඈ වායු මිශ්‍රණයේ පීඩනය 1 වැඩි කිරීම 10 5ක් nm ඍණ 2. මෞලික ස්කන්ධය කීයද? අපි ගන්නෙ දැන් මේ වායු මිශ්‍රණයට අදාළ සාපේක්ෂ අණුක ස්කන්ධය. වායු මිශ්‍රණයට අදාළ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගත්තා 29ක් කියලා නේ. විසිනවයක් කියලා හොයාගත්ත. එහෙනම් විසිනවයයි මවුලේට ග්‍රෑම්. මේක බෙදන්න R ගෙන්. R කීයද? 8.314ක් කෙල්විනේට මවුලේට ජූල්. ඒකල වැඩි කරන්න කෙලින් අංශක 300ෙන්. උෂ්ණත්වයේ සෙල්සියස් 27යි නේ. හව් නැ කෙලින් 300 කියලා කෙලින්ම දීලා තියෙනවා. හරි දැන් සුළු කරන්න තියෙන්නේ. මං එන්න සුළු කරා. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඒක තමයි ගැටලුව සුළු කරද්දී. 129ෙන් වැඩි කරා. මොකම නෙන්නේ නේ. එහෙනම් 29. 29 බෙදන්න ඕනේ 8.314. ඊට පස්සේ ආයෙම ඔක බෙදනවා මම 300. හරි මට එනවා 0.011
හයක් වැඩි කිරීම 10 පහක් කියලා. හරිද? එතකොට මේක 10 5නේ. ඔව්. මේක දැන් දශම ස්ථාන මම 10 5ට මරන් ගියොත් එහෙම 1 1160 60ක්. දැන් මොනවද මෙතන එකක? මෙතන ග්‍රෑම් තියෙන්නේද කිලෝග්‍රෑම් මෙතන නේ. එහෙනම් ග්‍රෑම් ඝන මීටරයට තමයි මෙතන එන්නේ. ඕක කිලෝග්‍රෑම් කරනවා නම් 1000 බෙදන්න ඕනේ. මොකද අපි මේ මෞලික ස්කන්ධයන් තියෙන ග්‍රෑම් වලින්නේ. හරි. ඒක බලන්න ඒක තමයි එන්න ඕනේ මේ ඒක. හරිද? හරි. එහෙනම් we'll be right back.
රසායන විද්‍යා ප්‍රශ්න ඒ වගේම තමයි ඉස්සරහට මම රසායන විද්‍යා සිද්ධාන්ත සම්පූර්ණ විෂය නිර්දේශයේ ආවරණය වෙන විදිහට රසායන විද්‍යා සිද්ධාන්ත මුලින් ඉඳලා අගට සම්පූර්ණයෙන්ම මම වීඩියෝ විදිහට කියලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට කියන්නේ මොනවා හරි විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම්, විශේෂයෙන් ඕන කරන ගණන් වර්ගයක් තියෙනවා නම් මේ හැම වීඩියෝ එකකින්ම comment එකක් දාන්න. එතකොට මට ඒක ලේසියක් වෙනවා. ඉස්සරහට වීඩියෝ upload කරද්දී වගේම තමයි ඕගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම එවන්න. බොහොම ස්තුතියි.